හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ විශේෂාමුවක් අද හෝමාගම දී පැවැත්තුණා. මේ දේශපාලනයේ හරහා අපි අදහස් කරන්නේ රට දිනවන, රට ශක්තිමත් කරන වැඩපිළිවෙලකට මුළුපුරලා මේ රටේ ලක්ෂ 220ක් ජනතාව ආරක්ෂා කරමින්, රැකගනිමින් සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීමටයි. මතක තබා ගන්න, අපේ රට අදටත් බංකොලොත් රටක්, ණය ගෙවා ගන්නට බැරි රටක්. කෙටි කාලයක් තුල 2028 වෙනකොට ආපහු ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන රටක්. අපේ ගමන තුල හැම අවස්ථාවකදීම රටේ සංවර්ධනය වෙනුවෙන් අපි පෙනී සිටින්නට අපේ දේශපාලන ගමන තුළ අර සම්ප්‍රදානුකූල දේශපාලන කුහකකම්, වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, හිංසනය, පීඩනය, අසහනය අප සතුව නැහැ. අපේ ගමනේ අරමුණ ලොව පළමු තැනට ලංකාව ගැනීමයි. දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක් වුණත් මතක තබා ගන්න, රටට මුල් තැන දෙන්නට අපිට තදාසන්නම සුපිරි බලවත් රට ඉන්දියා. ඒ විදේශ ඇමතිතුමාට මම කිව්වේ කවදුරටත් අපේ රටට ඉන්දියාවේ උදව් අවශ්‍යයි. පසුබෑමට ලක්වුණු මොහොතෙත් අපෙන් රටට ඉටු විය යුතු යුතුකම නොපිරිහෙලාම ඉෂ්ට කරන්නට අපි සැදී පැහැදීසි. එළමෙන මහමැතිවරණයේ හොඳම කණ්ඩායම ඉන්නේ අපිත් එක්ක. මෙතෙක් කල් අපිත් එක්ක නොහිටිය වෙනස් මතදරපු සිළු දෙනා අපිත් එක්ක එකට එකතු කරගන්නට ඒකමුතු භාවය තුළ අපේ ගොඩ වැඩි කරගෙන ජයග්‍රහණය කරන තැනකට අපි අලුත් ගමනක් ක්‍රියාත්මක කරන්නට.